ඩිල්දාස දකුණු කොරියාවේ සුදු කෙල්ලෙක්ගේ කකුල් දෙක අතගන්න ගිහිල්ලා හත්පුල ගාගත්තු සිද්ධක් මේ වෙනකොට ජාචන්ත්‍ර මාධ්‍ය වාර්තා කරනවා. මේ මාසේ ධාටනිද ඉඳලා විසික දක්වා HWPල් කියන ජාත්‍යන්ත්‍ර සන්නුධානයේ නවම්වැනි සසුවාරය පැවැත්වනා දකුණු කොරියාවේ. මේ වැඩේට ලංකාවේ නියෝජිතය හැටියට ගිය ඩිල්දාස. ිල්දසගේ තමන්ගේ බාත් ගොට්ටත්ත එක්ක, ඒමනත්තම් මන්ගේ පෞද්දලික ලේතම් එක්ක අර දසුන් කියන පරයා එක්ක. හැමදෑමත් විජේදාශ රාජ පක්ස සමඟ ඕනෑම කුණු වැඩට සිද්දධ සෙට්පෙන පරයා සමඟ. මුන් දෙන්න එක තුවෙලා දකුණු කොරයාාවට ගේමෝත ඉදලම හිටියේ චාන්චූන්දාගෙන. ඔබ දන්නවා සාමාන්‍යින් ජාත්‍යන්තර සමුලයකට ගයාට පස්සේ, ඒ සමුල්ුවයට සහභාග වෙන කට්ටියට සාමාන්‍යයෙන් පරිවාර්ක කාම්තාව සපේ නො එහෙම නැත්තම් මඟවෙන්නන්නට සහ විධ උපකාරකිරීම සඳහා විවිධාකාරයේ කාන්තාවන් සපේලා තියෙනවා. විශේෂම දකුණු කොරියාව හිටපු ලස්සනි සුදු කෙල්ලෙක් දකලා විදීල් දාසය හිටියේ බොහොම කලබල වෙලා ඩියල් දාස කොච්චර කළබලලා හිඉටියද කියනවනං දියල්දාසක කට්ට එකදිගටම වැඩ කරන්න පටන්ගත්තා. ල් දසගේ කටුසේට්සක් ගැන හොඳ්‍රමදන්න එකකා තමයි දස්සා. ඒමන්තන් ඩීල් දාසක දිගින් දිගටම ඇට තලන පාරයා. මේ පරයට හිමින්සරේ ඩීල්දස හිමීට කණට කරලා කියලා තියෙනවා මල්ලිය මට ඕකට කොටන් ඕනේ කෝමහරි තාන්සක කදලදියම් කියලා. මේටූණ මේ වෙන කොට ඩීල් දාසට හරියට කෙලිින් වෙන්නෙත් නෑ. මොකද ඒ තරමට මේක මල පෙරේතියා. කටති පෙත්තෙම කෙළපෙරාගත්තු ඩීල්දදාස දදි හා. පරිවාර්ග කාන්තවෝොඩැක්වියේ හොඳ ප්‍රතිචාරයක් නෙමයි මොකට මුත් දැක්ක ගමන්ම මල පෙරේතෙක් කියල තමයි ඔවුන් අඳුනගත්ත ඒ නිසා මොහුට සේ පරිවාර සේවය සඳහාය දිරිපත් කරලා හිටපු කොරෙන් තරයෝ දෙදෙනෙක්ම මේ සව සිම ප්‍රතික්ෂේප කර ලනැත්තන් තමන්ගේ කියල තංවලට කියලා හිමිහිට ඇඟ බේරගත්තා හැබැයි තුංවෙන කෙල්ලගේ කොටන්න ගිල්ල තමයි ගිල්දා සෑනගත්ති ඒ ාසිට මශේෂන් මේ දකුණු කොරයාාවට ගියාට පාසේ, ගොම්පට පොලේද තමයි මේත් කරුණියයන් හම වූුණේ. ඉන් පස්සේ ඔු හෝටලේට් ගියාට පාස්සේ, ඔහුට අවශ්‍ය කරන පහසුකම් සැපීම සඳහා මේ කොරියෙන් තවරුණියන් තමන්ගේ කාම්මරේට එන්න අන්න පටංගත්තා. මිටවුවනි සාමා්‍යගපදන්නනවා අපේ රටේ න්නම් බොහෝ වෙලාට සමුළුවලට ගියාට පස්සේ එනේ උන්ට රෙද්ද උත්සනක අපේරටේ සමහර අම්මන්ඩිලගේ සාමා නිරාජකාරියක්. ඒදා අතමයි අර චෝගම එක කාලේ රෝසිි දුව එම සහභාගි කරගත්ති. ොට මතකට රෝසිිගේ දුව එතා චෝගොමෙද කීවපදන පපුට රැෙද උසල මට් වුන. කෝමත ඩිල් දාස හිතුව ලංකාවඉන්න අක්කලාවගේ එම තමයි කොරියෙන් අක්කළත් කියලා. එෙම හිතාගන ඩිල්දාාස මේ කෙල්ලෙට කෙලපෙරන්නට පටන්ගත්තා. කීබෝසාම දසුන් කියට පරයක්ග හිල්ලා ඒ කොරියෙන් කාන්කාාවට කියල තිෙන් වන තන් තරුණණයට කියල තියෙනවා. අපේ සල්ට පොඩි පොඩි ප්‍රශ්නමයක් තියෙනවා ඒගේ හින්දා මේවට පොඩි උදව්වක් කරගන්නට ඕනේ පුළුවන් කමක්ත් තිරුණන ඇල්ලමේටික පැහැදිලි කරගන්නේ කියලා. ඉන් පාත්සය අදාළ කාන්තාව කියලා තියෙනවා හරි එහෙමන ඒ මහත්්‍යයට එලිියට එඩ කියන්න අපි මේ කේබෙල්ලකෙඩි කතා කරමුොයි කියලා. ඉන් පස්සේ ඩීල් දාසය කොහොමාරේතන්ට ගිහිල්ලා ඒ මෙෙන් ඇමැරෙනන කොට නැත්තන් කටුපෙත්තෙන් කෙලපෙරගෙන නර්රියෙක් වගේ ඇැරෙනකොට ඒ කාන්තාවට තේරලා තියෙනවා ීල් දාස කියන්නේෙ නරියෙක් මේකගෙන් පරිසං වෙන් ඕෝනේ කියන කාරණි. හැබැයි ඇයක පෙර ඉදිරිපත් කරලලා හිටපු කාන්තාවොත් දෙන්නත් දීල් දාසක හැසරීම සම්බන්ධයෙන් කිසියම් කනස්සල්ල පරකරලා තිබුණ මොකද දෙවතාවක්ම ඩීල් ඩාස තමන්ගේ ෆයිල්ලක බිමදාලා ඒත් තරුණියන්ගේ කකුල්දගඩිහා බලනවා ඒ තරුණියෝ දැනගනි ද තිනව එමනත්තු නෝට්චරගනඉදලලා තියෙනවා. එඒසා ැගන ඉදලතිය වා මේක හරන්නේ පොල්පෙලේ කන්නයි කියන කාරණ. කොහොමුණ ීල් දාස කියල දීල් දාාත හිතාගන්නේ ලංකාබි කරන හැමසෙල්ලමංම ලෝක වටේම ගිෙන් කරන්න පුළුවන් කියලා. මොකද මේකට හේතුව තමයි ොට මතක ඇති්‍යපි මීට පර එලි කරා. අර බොරලගඩ සුනකයා. එහෙමන්නතා අර අගමතිී කියන පරය පහුගේලා සලච්ච. තාායිල තේටගේ හිල්ලා ජාත්‍යන්ත්‍රවසකුසුවය සමරන්න ගෙහිල්ල ඇඟතලාගන්න. ඒ කතා ඔපට අපි ඇලි කඩා අන්නේ වගේ දෙයක් තමයි ඩියල් දස බලාපොරොත්තු වනේ හැබැයි ඩියල් දස කෙටුවල් වැරදි ගහ කට කෝල්ම හරි මේ තවරුණියන් දෙසරත් තුන්වතාවන්මදැක්ත් තමන්ගේ ඇඟ දිියහා අනවාශ්‍යී විදිහට බලනවයි කියන කාරණය එ අවස්ථාවකදේ ඩියල් දස ෆයිල් එක බිමදාලා දනගහන වගේ මේ කෙල්ලගේ කකුල් දෙක ඉස්සරා දැන ගහලා කෙකල් කෙල්ලගේ කකුල් දෙකාස්සෙන් උඩිය බලන්න පටාන්න්න රම්තියෙනවා මේ වෙලාවට මේකට උදව කරන්න දසුනුත් ඉදිරි පත්තුලා තියෙනවා. මකද දසුන්ගේ තියෙන්නේෙ නරිනියාය. සාම්‍ය උබදන්නවා සිං්ඥෝ පස්සයන නරි කරන්නේ සිං්ඥා දඩයන්තරලා කාලා ඉතුරු කරලා දාලන කටුටික ලෙවකානික. එක තමයි දසුන්ල හමුළු ජීවිතය කාලයම පුරාක්කරේ. නීති විද්‍යාලි ඉන්න කාලේ ඉඳම්ම අදදක්වාම මුංව කරගෙනයන්න මේ වගේ පරවැඩ. කෝමත ඩියල් දාශයා මේ වැඩේ කරන්නටගේ ඉල්ලා. අවසානයේදී මේ තරුණය මේක පැහැදිලුම හඳුනගත්තට පස්සේ තමන්ගේ ඉහළ තැංගුණට මේක දැනුන්දුන්නට පස්සේ කොරියන් පොලිසිය මේ ගැන පරීක්‍ෂණ ආරම්භ කරලා තියෙනවා. ඒ වෙලාබ .සි කැමරාචයෙක් කරාට පස්සේ ඔවුන් පැහැදිලුව හඳු ගැන තියෙනවා ඩියල් දාශයා තුම්වතාවක් මේ තරුණිය අනවශ්‍ය ලෙස ස්පර්ස කරලා තියෙනවායි කියන කාරණය. එවගේම ෆයිල් හිතාමත්තා බිමදාලා, ඒත් තරුණියගේ කකුල් දෙකස්සිෙන් උඩබැලුවයි කියන කාරණයක් ඔවන් කොයාගෙන තියෙනවා. මේක සමගම මේ වෙන විට අපේ රටිය නියෝජිතයන්ට අදාළ සමුුව සම්පූර්ණයම තහනං කරලා ඩීල් දාශයාව අත්තඩංකොට ගන්න සූදානමත් තියෙනවයි කියන ප්‍රෞෘත්තිය පැතිරුුණා. ඒ වෙලාබ ඩීල්දස ඩිබිඩි ගාලා දමන්ගේ ජංගිකොට ටිකයි අඹුඩ ටිකයි බෑක් එක්ක ගහගෙන එ මේ මාරු වෙලා මේවන්කට කොරිියාව ඩිල් දාසරට මුට්ටියල්ලන එකගේ ගෙදරක තමයි හැගුව. හොම ිල්දස මේනතුරු අත්තඩන්ගොට පාත්නෝ වනක්. අපේරට නෝජිචචන්ත්‍ර ජාත්‍යන්තර සමුලුවට සහභාග වෙන්න ඉඩ ලැබුණනෙන. මේක තමයි රටේ අදව වෙන කොට ඇතවත්තේ මිට්ටෝරනි ඒ විත්තරක්නමේ මේමන්කොට රනනිල් විත්‍රමසිංහ අමරිකාාවට ගිනිච්ච ලංකාවේ ඉන්න. නනාටලේම රඟපාල නලුබට්ටෙක්කින්න කලු කොටගේ හැමවිලේම අධි කරණයෙන් තමන්ගේ අහවල්ලක ල්ලන්ගෙ මනේ කියන කාග හින්තියන ඔබදා ො දොගත්ත කියලා පාරේ. ලොබත්ත කියන පරය සමති දලේ ිලිගේ සිද්ධයකුත් මේ වෙන කොට ඇමරිකාවෙන් වාර්තාාවෙනවා. කොහොම එත් දවසින් දවස රට බල්ලට යනවා බල්ලො පාලනේටයනවා මේකට වග කියන්න ඕනේ ඔබාත්තුමමක් ොකද මේ පරයෝ පාවිච්චි කරන්න ඔබෙත් මගේෙත් විදායකි වවස්ථාදායක ආධි කනක් බාල එනිසා මේ කාල කන්නගේ බෙල්ලෙන් අල්ලලා හොල්ලන වගකීමතිනේ අපිට අන්න ඒ සදා හැකියයා ඇති දැක්ම ඇති සමාජදේ ශපාලන කණ්ඩෑමත් සමඟ අපි පේරුණුටය මිටෝනි. articles ්‍ර जග්‍රහනැක් නමති බෝබට ී පත් කරමින් බෙන් साමු ගන්න. ඔබ සැමට्ට जाए.